ජනාධීපතිවරණය අත ළඟ ඔබ ඔබේ අපේක්ෂකයා තෝරගෙන ඒ අහවලාව ජනාධීපතිවරයා කරලා රට හදන්න හිතන මොහොතේ අපි හුඟක් දේවල් කතා කරමින් ඉන්නවා ඉන්සයිට් අද ඉරිදා. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ වෛද්‍ය නලින්ද ජයතිස්ස. වෛද්‍ය කියලා කියන්න වෙනවා. ආයි බයි බයි. දැන් අහන්නට ප්‍රශ්න නෙවෙයි දැන් ඔබ ඉඳන් ඉන්න ඉරියව්වත් එක්ක අහන්න හිතුනේ අර පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු කාර්ක සභාවේ ඔබ අර බොහොම අභිමානයෙන් ඉඳගෙන ප්‍රශ්න අහන දර්ශන අපි දකින්නවා රූපවාහිනී. ඇත්තට මෙතන වැඩක් වෙනවද මේ අර සීමාව තුළ ඉඳන් ඔබට කියන්න පුළුවන් ඔබට යම් සීමාවක් ඇතිනේ නිල සීමාවක්. ඒ වැඩේ ගැන ඔබට යම් තෘප්තියක් තියෙනවද? චාප ඇත්තරම මේක මේ පාර්ලිමේන්තු ජීවිතයේ අභියෝගයක්. පළවෙනි වතාවට තමයි මෙවැනි ආකාරයේ තේරීම් කාර්ක සභාවක් පත් වුණේ. මිට කලින් තේරීම් කාර්ක සභාව පත් වෙලා තියෙනවා. අවසානයට පත් වෙච්ච තේරීම් කාර්ක සභාවට තිබෙන්නේ ඉතාම නරක අත්දැකීමක්. ශිරාණි බණ්ඩාරනායක මැතිනී ඉවත් කිරීම සඳහා පත් කරපු තේරීම් කාර්ක සභාව. නමුත් ලෝකේ ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තු ආණ්ඩුකරණය පවතින රටවල ජනතාවට විශේෂයෙන් බලපාන ප්‍රශ්න පිළිබඳව මෙවැනි තේරීම් කාර්ක සභාව පත් කරනවා. උදාහරණයක් හැටියට 9/11 ප්‍රහාරයෙන් පස්සේදී ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් සභාව විසින් පත් කරපු තේරීම් කාර්ක සභාවක් තියෙනවා. 2002 පෙබරවාරි ඉඳන් දෙසැම්බර් දක්වා තේරීම් කාර්ක සභාව කටයුතු පැවැත්වෙලා අවුරුදු 4කට පස්සේ තමයි වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මම හිතනවා තේරීම් කාර්ක සභාව පත් කිරීම අරමුණ හොඳයි. මෙවැනි ජනතාවට බලපාන ප්‍රශ්න පිළිබඳව පාර්ලිමේන්තු එවැනි විමර්ශනයක් කරන්නට ඕනි. ඒ වගේම අපේ රටේ එවැනි සම්ප්‍රදායක් තිබුණ නැති නිසා ඒක අභියෝගයක්. ඊළඟට අපි මාධ්‍යත් එක්ක මේ කරන්න තීන්දු කර ගැනීම පාර්ලිමේන්තුව ඒකත් අභියෝගයක්. ඉතින් මම හිතනවා මම පුද්ගලිකව හිතනවා තේරීම් කාර්ක සභාව මගින් රටේ ජනතාව බොහෝ දේවල් දැනගත්තා. විශේෂයෙන් අපි ජාතික ආරක්ෂාව පිළිබඳව විශ්වාසය තබලා තිබෙන දේශපාලන සහ ආරක්ෂක යාන්ත්‍රණය කොතරම් වගකීම් සම්පන්නව හැසිරීලා තිබෙනවාද කියන එක පිළිබඳව ජනතාවට යම් යම් කරුණු දැනගන්න ලැබුණා. මම හිතන්නේ ඒක ජනතාවගේ පැත්තෙන් හොඳයි. මොකද ජනතාව තමයි බදු ගෙවන්නේ. ජනතාව තමයි බදු පාලනය කිරීම සඳහා මහජන නියෝජිතව පත් කරන්නේ. අඩුපාඩුකම් නැතුව නෙවෙයි. අපි නිරීක්ෂණය කරපු අඩුපාඩුකම් තියෙනවා. අපි සාකච්ඡා කරපු අඩුපාඩුකම් තියෙනවා. සමහර අඩුපාඩුකම් අපිට මගහරින්නට බැහැ. මොකද දැන් කවුරු හරි බලාපොරොත්තු වුණොත් සුපිරි තේරීම් කාර්ක සභාවක්. ඒක වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවෙන් තමයි තේරීම් කාර්ක සභාව පත් වෙන්නේ. පාර්ලිමේන්තුවේ සංයුතියට අනුව පත්වුණු තේරීම් කාර්ක සභාවක්. සමහර පුද්ගලයන් එතනට සම්බන්ධ නොවුණා නම් හොඳයි කියලා මම පුද්ගලිකව කල්පනා කරනවා. නමුත් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා කාර්ක සභාවක් හැටියට පාර්ලිමේන්තුවේ ගරුත්වය සහ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ආණ්ඩුකරණය සම්බන්ධයෙන් තබලා තියෙන විශ්වාසය ආරක්ෂා කරන්නට. ඔබේ උත්තරය ඇතුළේ මං ඊළඟට අහන්න හදන එකක් තිබ්බ. අර සමහරු සම්බන්ධ නොවුණා නම් හොඳයි කියලා ඔබට හිතෙනවා කියපු නිසා. ඒ කියන්නේ දූෂණ චෝදනා තිබුණා ඉඳගෙන ප්‍රශ්න අහනකොට බොහොම ආඩම්බරෙන් අපිට ලැජ්ජා හිතෙනවා බලන් ඉන්න. ඒ වෙනම කාරණයක්. ඊළඟ බරපතලම ප්‍රශ්නේ දැන් ලෝකයේ ඔබ බැලුවොත් ජාත්‍යන්තර තලයේ ජනමාධ්‍ය කිසිවක් මෙවැනි තත්වයක් ඔය අර පැපුවා නියුගිනි වගේ අතහැරලා දාලා තියෙන රටක හැරෙන්නට මේ සියල්ල නිරාවරණය කරන්නේ නැහැ. හේතුව තමයි දැන් බලන කෙනෙකුට පේනවා මේකද මේ රටේ තත්ත්වය කියලා. දැන් ඉහළම නිලධාරීන් ඉඳගෙන නිකන් විකාර කතා කියනකොට නිකන් උදාහරණයක් විදිහට වෙන රටකට ඕන රටක් ආක්‍රමණය කරන්න දැන් අපි හිතුවොත් නිකන් මොහොතකට ඒ ඔක්කොම අපිට පේනවා දැන් එළියේ. මෙන්න අපේ ආරක්ෂක නිලධාරීන් මෙන්න උතු සේවාවේ ප්‍රධානියා. මේ යෝජනාවක් හැටියට මම කිව්වොත් මේ එක්තරා උපක්‍රමයක් කියලා මේ අපේ රෙදි ගලවල පෙන්වන්න අවශ්‍යයිට. මේ කාරක සභාව පත්වෙච්ච හැටියේ ආපු චෝදනාවක් තිබුණා. ඒ තමයි බුද්ධ්‍යංශ නිලධාරීන් සහ බුද්ධි තොරතුරු නිරාවරණය කරනවායි කියන එක. ඉතින් අපි අද දැන් මං හිතන්නේ අපි ඊයේ ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරපු කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර මලල්ගොඩ මහතාගේ සභාපතිත්වයට ඒ කමිටුව ගෙනාවට පස්සේදී දැන් අපිට ඉතුරුලා තිබෙන්නේ ජනාධිපතිවරයාගේ සාක්ෂි හෝ අදහස් විමසීම පමණයි. ඒ නිසා එකෙන් කටයුතු අවසන් වෙනවා. මම හිතන්නේ කවුරු හරි මේ රටේ පැල කරන ලද සහ ඇත්තටම සමහර ජනතාව විසින් සැකයෙන් බලාගෙන හිටපු අර බුද්ධි තොරතුරු සහ බුද්ධි නිලධාරීන් ලෙදරව්වීම කිසිසේත්ම උනේ නැහැ.
මේකයි මම බොහෝ රූපවාහිනී වැඩසටහන් වල කිව්වේ මට කවුරු හරි කියන්න ඔබ නොදන්නා බුද්ධි තොරතුරක් මේ කාලය ඇතුළත ඔබ දැනගත්තා නම් මොකද්ද කියලා. ඒ වගේ බුද්ධි නිලධාරියෙක් අපි කිසිදු බුද්ධි නිලධාරියෙක් ගෙනාවෙන්නේ නැහැ. රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ගෙනාවෙන්නේ නැහැ. ගෙනා අපි ප්‍රශ්න කළා. නමුත් ඇත්තටම මාධ්‍ය දැනගත්තෙත් අපි රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ගෙනාවා කියලා පහුවෙන්ද අපි කිව්වට පස්සේ අපි රෑ 7 ඉඳලා 1 දක්වා පාර්ලිමේන්තුවෙන් පිටත පාර්ලිමේන්තු පරිසරයට අයත් පැරණි කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ලේ තමයි ඔහුගෙන් ඒ සාක්ෂි සටන් කරගත්තේ. ඒ නිසා කිසිදු ආකාරයක මාධ්‍යයට ඔහුගේ රූපයක් එන්න අපි සැලැස්ුවේ නැහැ. ඊළඟට ජාතික බුද්ධි ප්‍රධානී ආවා. ජාතික බුද්ධි ප්‍රධානී කියලා කියන්නේ ආරක්ෂක ලේකම්වරයා යටතේ ඉන්න කොන්ත්‍රාත් පදනමේ සේවය කරන ධාරියෙක්. ආරක්ෂක මේ ජාතික බුද්ධි ප්‍රධානියා හැංගිලා ඉන්න ඕන කෙනෙක් නෙමෙයි. මොකද ඔය චෝදනා කරපු මාධ්‍ය පවා සිසිර මෙන්ඩිස් මහත්මයා ඉවත් වෙලා අලුතෙන් මේජර් ජෙනරල් රුවන්කුලතුංග ආවට පස්සේ ඔහුගේ රූපය ඔහු ඉස්කෝලේ ගිය තැන් ඔහුගේ ගම ආරාමය ඔක්කොම ටික ප්‍රචාරය කරා. ඒ නිසා ජාතික බුද්ධි ප්‍රධානී තනතුර එහෙම රහසිගත අනතුරක් නොවේ. හැබැයි චාප දැන් ඔබ අහන ඊළඟ ප්‍රශ්නය මම කියන්නේ පළවෙනි ප්‍රශ්න අපි ඒක निराකරණය කළා සාර්ථකව අපි ඒකට මුහුණ දීලා තිබෙනවා. මේකෙන් දුර්වලතාවයෙන් එළදරව වෙනවද? ඔව්. දුර්වලතාවයන් හඟවාගෙන ඉන්නට පුළුවන්. ඒකෙන් ජනතාවගේ ජීවිතවලට හානියක් උනේ නැත්නම්. හැබැයි කාලයක් තිස්සේ තිබුණු දුර්වලකම් එකතු වෙලා අපේ යාන්ත්‍රණය සැලකුතු මට්ටමකින් බිඳ වැටලා තිබෙනවා. ඒක තමයි අපේ රටේ ජනතාවගේ ජීවිත 260ක් පමණ අපට අහිමි වෙන්න හේතුව. තවත් 600ක් තුවාල ලැබලත් වෙනවා. සමහරට මාරාන්තික තුවාල තව මාසයක් ඒ කියන්නේ මේ ප්‍රහාරයෙන් පස්සේදී මාසයක් දෙකක් ඇතුළත මිය ගියත් හිටියා. ඒ නිසා ජනතාවගේ ජීවිතවලට වග කියන්නට බැරි අසමත්කම අපි ආරක්ෂා කළ යුතු නැහැ. ඒ අසමත්කම ඉදිරියව කරගන්නට ඕනේ තවත් අපේ අසැලසු රාජ්‍යයක් හෝ කවුරු හරි මේ රට එන්න පාර කපා ගන්න නෙවෙයි. අපේ ජනතාවගේ ජීවිත සහ මේ රට ආරක්ෂා කරගන්න පුළුවන් විදිහේ ශක්තිමත් ආරක්ෂා යාන්ත්‍රයක් සකස් කරගන්න. ඉතින් මාධ්‍ය වලින් එළිදරව් වෙච්ච තොරතුරුට වඩා වැඩි ප්‍රමාණයක් අපි මාධ්‍ය නැතුව ඒත් එක්ක සාකච්ඡා කළා. දැන් ඔබ කියන පැත්තෙම නෙවෙයි, දැන් වෙනම මානයකින් බැලුවොත් ප්‍රජාතන්ත්‍රවාදී බලාත්මක ශක්තිමත් රාජ්‍යතන්ත්‍රයක් තිබෙන වටපිටාව කිවැනි සන්දර්භයක මේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් නෙවෙයි. කියන්නේ ශක්තිමත් ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් කැබිනට් මණ්ඩලයක් මැද්දේ මේක ප්‍රශ්න කරද්දී ප්‍රශ්නයක් නෙවෙයි. දැන් නීතිවේදී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇවිල්ලා අර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ජ්‍යෙෂ්ඨ නිලධාරී ඕ හාසයට ලක් වෙනවා. අහන උත්තර කියන්නේ අහන ප්‍රශ්න ජයම්පති වික්‍රමරත්න අහන ප්‍රශ්නේ එක කොටුවක වැටෙනවා රූපහායි. එතකොට මේ නීතිවේදී දෙපාර්තමේන්තුවේ නිලධාරියා පොඩි ළමයෙකුගේ හිනා වෙනවා. දැන් ඔබ මලල්ගොඩ ගැන විනිසුරුවරයා ගැන කිව්වොත් අතන පුද්ගලිකව මට කම්පාවක් ඇති වුණා මේද මලල්ගොඩ කියලා. ඔබට මම ඇත්ත කියන්නේ මේ බය නැතු. ඒතර මං කියන්නේ දැන් ඔහු නරක කෙනෙක් නෙවෙයි. නමුත් මේ පවතින සන්දර්භයේ ඇතුලේ අර සෙසු තත්වයන් එසේ තිබියදී දැන් ග්‍රාමාත්‍රය තැන තැන කියනවා මේ හිමයක් උනේ නැහැ කියලා. ඔබට ඇහෙනවනේ දැන් මේ සීළු තත්වයන් තුල ඔබ හිතුවාට මේන් යමක් වෙයි කියලා එහෙම වෙනවද හානියක්ද වෙන්නේ? දැන් මෙහෙම සියල්ල යන්න දීලා බලාගෙන හිටියත් හානියක් වෙන්නේ. ඒ හානිය ඉතාම බරපතලයි. ඒ කියන්නේ ඒ හානියට අපි මුහුණ දුන්නනේ. ඒක දැන් අපි මේ කතා කරන ආරක්ෂක යාන්ත්‍රණයේ දුර්වලකම නිසා ජනතාවගේ ජීවිත විනාශ වුණා. අපි ඔය විදිහටම සාකච්ඡා නොකරන ආර්ථික යාන්ත්‍රණයේ අසමත්කම නිසා ජනතාව නොමැරි ජීවත් වෙනවා. හරිද? එතකොට මේ අසමත්කම, මේ දුර්වලකම, මේ වගකීම් විරහිතකම ජනතාව දැනගත්තේ නැත්නම් රටක් වෙනස් කරන්නට බෑ. මම හිතන්නේ අපි විශ්වාස කරනවා නම් ජනතාව පිළිබඳව, ජනතාවගේ බලය සහ ජනතා පරමාධිපත්‍ය පිළිබඳව අංක එකට ජනතාව මේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට ඕන. අවබෝධයක් ගත්තට පස්සේ අපිට වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වැඩේ තමයි අර බලය හුවමාරු කර ගැනීම ඉතාම යටිකූට්ටු කුමන්ත්‍රකාරී වැඩවලින් නම් සිද්ධ වෙන්නේ. ඉතින් මෙවැනි සියලු ප්‍රශ්න යට ගහගෙන ඒවා අපි අර කාපට් එකට හංගල්නම් තිබෙන්නේ. එවැනි ප්‍රශ්න පුපුරන්නේ මම කියන්නේ ඒ අසමත් නායකයන් පිටින් නොවෙයි, සාමාන්‍ය ජනතාව පිටින්. එනිසා අපි මේ වැරදි අතරගත මේ කාර්ක ස්වභාවයේ අරමුණ මේකට වැරදි කරන පුද්ගලයන් එල්ලීමට වඩා අපිට මොකට මේ කාර්ක ස්වභාවයට බෑ දඬුවම් කරන්න බෑ. දඬන බලයක් නැහැ පාර්ලිමේන්තුවේ කිසිදු කාර්ක ස්වභාවට. හැබැයි අපිට පුළුවන්
යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා වෙච්ච නිර්දේශය සහ යෝජනා ඉදිරිපත් කරන්නට ඒ වගේම මේ නිර්දේශ සඳහා පසු විපරම් කරන්නට ඒ සඳහා යම් මොනවාද ආංශික අධීක්ෂණ කාර්ක සභා හරහා යම් අධීක්ෂණයක් කරන්නට ඉතින් පාර්ලිමේන්තු ව්‍යුහය තුල කරන්න පුළුවන් දේවල් යම් ප්‍රමාණයක් කරන්න පුළුවන් අවශ්‍ය නම් කවුරු හරි කියනවා නම් සමහර යෝජනා අවිල්ල තිබෙනවා සමහර නීති සංශෝධන වෙන්න ඕන කියලා ඒ පිළිබඳ සලකා බලන්න පුළුවන් කෙසේ නමුත් එක පැත්තකින් අසමත්කම තීරුම් ගත්තොත් තමයි විසඳුම හොයන්න පුළුවන්කම ලැබෙන්නේ නැවත මේ ප්‍රශ්නෙට වෙන ප්‍රවේශයක් ගත්තොත් පාස්කු ප්‍රහාරය ගැන අපි කතා කරපු නිසා පාස්කු ප්‍රහාරයට අදාළ කිසිදු විමර්ශනයක් විධිමත්ව සිද්ධ වෙන්නේ නැත ඊට අමතරව ඒ කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළේ ආයතන වැඩ කරන්නේ නැත අගමැතිවරු ජනාධිපතිවරයා මේක තොරම්බල් කරමින් ඉන්නවාය සහ මේ නැවත නැවතත් මේ අනතුරු ඒ විදිහටම තියෙනවාය වගේ මතයක් එළිය තිබෙනවා දැන් ඔබේ කාර්ක සභාවට අමතර කතාවක් මම මෙහන්නේ ඒ තත්ත්වය ඔබ කියවගන්නේ කොහොමද නිරීක්ෂකෙක් හැටියට ඔව් අපි මේ අනතුර කලින් හඳුනාගත්තේ නැහැ වගේම ඉදිරියේ තියෙන අනතුර සම්බන්ධයෙන්ුත් රට සූදානම්ද කියන ප්‍රශ්නය තිබෙනවා. ඒ කියන්නේ දැන් මෙය අපේ රටේ ප්‍රශ්නයක් පමණක් නොවේ. මෙය අපේ රටේ මුස්ලිම් තරුණයන් කීප දෙනෙක් එකතු වෙලා කරපු ත්‍රස්තවාදී ක්‍රියාවක් පමණක් නොවේ. මේට බලපාන ලද ජාත්‍යන්තර දේශපාලන තත්ත්වයක් තිබෙනවා. විශේෂයෙන් ගත්තොත් ISIS සංවිධානයට සිරියාවේදී අත්වෙන ඉරණම සවුන්ගේ පසුබැසීම් විසින් ඔවුන් දැන් ඒ කලාපයෙන් ක්‍රමානුකූලව ආසියාවට විශේෂයෙන් දකුණු ආසියාවට තල්ලු වෙමින් තිබෙනවා. ඒක මේ අද ඊයේ නෙමෙයි සාමාන්‍යයෙන් ගත්තොත් 2014 15 කාලේ ඉඳන්ම පියවරෙන් පියවර ඉදිරියට ආපු තත්ත්වයක්. ඒ වගේම එවැනි කණ්ඩායමක් අපේ පැත්තට shift වෙනකොට ඒ කණ්ඩායමට බීජ වපුරන්න පුළුවන් පොළවක් මෙහි නිර්මාණය කළා තිබෙනවා. විශේෂයෙන්ම මෑත අවුරුදු 5-6 අපේ රටේ ඇතිවෙන ලද ඇති කරන ලද ජාතිවාදී ගැටුම් සහ ජාතීන් අතර ඇති කරලා තිබෙන බලවත් විරසකයේ සැකයේ අවිශ්වාසය විසින් එවැනි ත්‍රස්තවාදී බීජ මෙහි රෝපණය කරන්නට පුළුවන්. ඒකටම සම්බන්ධ වෙනවා අපේ රටේ ජනතාවගේ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තබලා තිබෙන වගකීම විරහිතකම. දැන් අපි හොයලා බලනකොට ඇත්තටම ඒ කියන්නේ රටේ ජාතික ආරක්ෂක කවුන්සිලය නිසි අවධානයේ නිසි වැදගත්කමින් සහ අඛණ්ඩව කැඳවුනේ නැත්නම් එතකොට තේරෙනවා ජාතික ආරක්ෂාව ඔවුන් තබලා තියෙන තැන කොතනද කියලා. ඒ ආරක්ෂක කවුන්සිලයේදී කතා කරලා තිබෙන්නේ මේ ලැබෙන තොරතුරු වලට වඩා දේශපාලනයේදී මාකට් කරගන්න පුළුවන් දේවල් නම් එතකොට තේරෙනවා ඒ ආරක්ෂක කවුන්සිලය මෙහෙවලා තියෙන කොතනටද සහ කාලයක් යනකොට ඒට සම්බන්ධ වෙච්ච නිලධාරීන් පවා පෙළඹිලා තිබෙන්නේ කවර කරුණෙන්ද වාර්තා කරන්නද කියලා. ඉතින් මෙන්න මේ කරුණු ත්‍රිත්වයේ එකතුවක් විසින් තමයි පාස්කු ප්‍රහාර නිර්මාණය වුනේ. එතකොට ඒ කරුණු සමහර දේවල් එලෙසම සහ ඊට වඩා වැඩියෙන් වර්ධනය වෙලා තිබෙනවා. උදාහරණයක් ඇටියට ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය වෙනස් වෙලා නැහැ. ඒ වගේම අපේ රටෙත් ජාතීන් අතර තිබෙන විරසකයන් සැකසංකාවන් මුළු මුනේ පහව ගිහිල්ලා නැහැ. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ තව ටිකක් වර්ධනය වුණා. සහ රාජ්‍යයක් හැටියට රාජ්‍ය යාන්ත්‍රය තිබෙන දුර්ලභකම ඒකත් එතරම් දුරකට සමහන් කරගන්නට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය සමත් වෙලා නැහැ. ඒ නිසා අනතුරු එසේම පවතිනවා. අඩුතරමේ දැන් ජනතාවට තේරුම් ගන්න පුළුවන් කලින් ඕන් විශ්වාස තබලා තිබ්බනම් මේ යාන්ත්‍රණය පිළිබඳව දැන් ඒ යාන්ත්‍රණය ගැන විශ්වාසයන්වත් බෑ කියලා. දැන් ලංකාව රටක් හැටියට කලාපීය වශයෙන් සහ ගෝලීය වශයෙන් විවිධ අභියෝග වලට මුහුණ දෙමින් තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ඉතාම සූක්ෂමාකාරයෙන් කලාපයට ඇතුළු වෙමින් ඉන්න අය රහසක් නෙවෙයි. දැන් ජාත්‍යන්තර මාධ්‍ය තුලත් ඒ වාර්තා කෙරෙනවා. අනන්තවත් ඒ සඳහා සාක්ෂි තිබෙනවා. දැන් පාස්කු ප්‍රහාරය ඇතුළු ඉස්ලාම් ත්‍රස්තවාදයේ ඒ ක්‍රියාකාරකම් සියල්ල ඇමරිකානු සහයෙන් සිදු බවට සාක්ෂි තිබෙනවා. මේ මොහොතෙත් යම් යම් සිදුවීම්කින් එක පෙන්වන්නත් පුළුවන්. අර සයින මරුදු වල විද්‍යාලයක් විවෘත කිරීම, ඒතර ඉන්ඩෝ පැසිෆික් කමාන්ඩ් එකෙන් තමයි සල්ලි වෙදන් කරලා තියෙන්නේ. දැන් අර එතකොට වොෂින්ට කොළඹ සහ ත්‍රිකුණාමල යාකරන කොරිඩෝව, MCC ගිවිසුම ආදි වශයෙන් යෝජිත ගිවිසුම, මේ සිදුවීම් පස්සේ මේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්නා වගේ ඉතා පැහැදිලි තත්ත්වයක් තියෙනවා නම් මම ඔබෙන් අහන්නේ මේ ජාත්‍යන්තර තත්ත්වයන් පිළිබඳව ලංකාව රාජ්‍ය කැඩිට සැලකිල්ලෙන් ඉන්නවාද? කිසිසේත්ම නැහැ. මම කියන්නේ සියල්ල දුර්ලභ තිබෙන තැනක ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව පමණක්
නොම්බර එකට අවධානය යොමු වෙයි කියලා හිතන්න අමාරුයි. සාමාන්‍යයෙන් මෙවැනි කටයුතු පිළිබඳව වැඩි අවධානයකින් මැදිහත් විය යුතු විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය කාලයක් තිස්සේම යම්කිසි ආකාරයක බල අරගලයක තමයි ඉන්නේ. ඒකේ ඇමතිවරයා සහ ප්‍රධාන පේල නදහරින් අතර තිබෙනවා බලවත් ගැටුමක්. සමහර අවස්ථා අපිට ඕනතරම් වාර්තා වෙලා තිබෙනවා, අපි දැනුවත් වෙලා තිබෙනවා වර්තමාන විදේශ ඇමතිවරයා නොවේයි විදේශ කටයුතු අමාත්‍යාංශය මෙහෙවන්නේ. හිටපු විදේශ ඇමති මංගල සමරවීරට එතන කරන්න පුළුවන් විශාල මැදිහත් වීමක් තිබෙනවා. හරි, තමයි මේ විදේශ අමාත්‍යාංශයේ ඇතුළෙම සමහර ගන්න ඕන තීන්දුව සම්බන්ධයෙන් දෙගිඩියාවක් පවතින පමණක් නෙවෙයි, ඔවුන් ක්‍රියාමාර්ග එකට පරස්පරයි. මේ ශාප තියෙන බරපතලකම දැන් අපි හිතමු සමෘද්ධි අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ඇමතිවරයා අතර එහෙම ගැටුමක් තිබෙනවා නම් ඒක බලපන්නේ අපිට විතරයි. හැබැයි විදේශ අමාත්‍යාංශය කියලා කියන්නේ මේ රට නියෝජනය කරන්න යොවුන්. ඒතකොට රට සම්බන්ධයෙන් අපි ගන්න ඕන ස්ථාවරයන්වලදී දෙගිඩියාවෙන් සිටීම සහ ඒවට අවශ්‍ය කරන වේගයෙන් ප්‍රතිචාර නොදැක්වීම විසින් රටයි අපහසුතාවයට පත් වෙන එක මෑත කාලේ අපි දිගින් දිගටම දැක්කා. විශේෂයෙන් ගත්තොත් පලස්තීනය සම්බන්ධයෙන් අපේ රටේ ස්ථාවරය, මොකද අපිට මොන ආණ්ඩුවක් තිබුණත් ඒක UNP ද ශ්‍රී ලංකාද කියන ભેදයක් නැතුව පලස්තීනයට අපි දරපු ස්ථාවරයක් තිබුණා. ඒක එක පාට වෙනස් වෙනවා. ඒක මොකක්ද හේතුව කියන එක පැහැදිලි කිරීමක් කරන්න බෑ. දියාවෝගේ ගාෂියාවල අයිතිය සම්බන්ධයෙන් එක්සත් ජාතික සංවිධානයේදී අපි යෝජනාවේදී මුළු කලාපෙම ඉන්දියාව පවා ඇමරිකාවේ ඒ මැදිහත් වීමට විරෝධය ප්‍රකාශ කරද්දී අපි ඊට පරස්පර ස්ථාවරයක් ගන්නවා. එතකොට මෙතනදී පෙන්නුම් කරනවා විශේෂයෙන් මංගල සමර ඇමතිවරයාගේ තිබෙන දැඩි ඇමරිකානු ගති ප්‍රතිපත්තිය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මුළුමනින්ම එහෙම තමයි. හැබැයි ඔහු විසින් පුද්ගලිකව කරන මැදිහත් වීම විසින් රටක් හැටියට අපි අර ලෝකයේ යලිත් වතාවක් යම්කිසි ආකාරයක රාජ්‍ය තාන්ත්‍රිකව බරපතල හානියක් කරගෙන යන බව පේනවා. මේක මම කියන්නේ අපි රටක් හැටියට ඒ අවධානම ගත යුතු නැහැ කියලා. මොකද 1977 දී ජයජයවර්ධන මහත්මයා විසින් ගෙන එන ලද අමනෝඥ ඇමරිකානු ගති ප්‍රතිපත්තියේ එක ප්‍රතිඵලයක් තමයි අපි අවුරුදු 20ක් යුද්ධයකට මුහුණ දීම. ඉන්දියාව මේ රටේ දෙමළ තරුණයන් අරගෙන ගිහිල්ලා තමිල්නාඩුවේ කඳවුරු හදලා ආයුධ දීලා සල්ලි දීලා පුහුණු කරලා මෙහෙට ගෙනත් දැම්මේ ඒ අපේ විදේශ ප්‍රතිපත්ති වුණු බරපතල දුර්වලකම නිසා. ඒවා එක පාට කෙනෙකුට පේන්නේ නැති වෙන්න පුළුවන් කොහොමද ඇමරිකානු ගැතිවීම සහ LTT සංවිධානය නැගිටීම අතර සම්බන්ධය මොකද්ද කියන එක. නමුත් එවැනි ප්‍රශ්නයක් නිසා ජීවිතවලින් සහ රටක් හැටියට වඳ ගෙවපු ඉතිහාසයක් තිබෙනකොට අපි යලිත් වතාවක් දැන දැන එවැනි අගාධයකට පැනිය යුතු නැහැ. ලංකාව කියන්නේ උතුරු කොරියාවටත් විරුද්ධව ඇමරිකාව වෙනුවෙන් ලියුම් යවපු රටක්. කෙටි විරාමයක්. රටේ දේශපාලන තත්ත්වය ඉතාම සංකීර්ණයි. ඉන්සයිට් සංවාදයේ ටිකටම අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නලින්ද ජයතිස්ස. දැන් වෙන ප්‍රශ්නයක් ඔබෙන් අහන්න හිතුණා. පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල ඔබ ගැන කතා වුණා. ඔබට ටිකක් ලස්සන හැඩයක් එහෙම දීලා මේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ඔබය කියලා එහෙම එකක් තිබුණා. ඔබ දැක්කද ඒක? එහෙම ඔව් දැක්ක. සමහර මාධ්‍යවල වාර්තා කරලා තියෙනවා, විශේෂයෙන් සමාජ මාධ්‍යවල. ඔබ ඇත්තටම එහෙම බලාපොරොත්තු හිටියද? ඔබ තමයි මේ ජනාධිපති අපේක්ෂකයා කියලා එහෙම කිසිසේත්ම නැහැ. මොකද අපි මේ ක්‍රියාවලිය දැන් අගෝස්තු 18 වෙනිදා ජනාධිපති අපේක්ෂකයා හැටියට රණ්ඩු කුමාර සානායක සහෝදරයා එළියට ආවට සමාජගත වුණාට ඒකට අඩු ගානේ අවුරුදු 2.5 ඉතිහාසයක් තිබෙනවා. එන අපි පක්ෂයක් හැටියට එක පැත්තකින් අපේ රටේ වමේ කොටස් එකතු කරගනිමින් ඔවුන් එක සාකච්ඡා කරන දීර්ඝ සාකච්ඡාවක නිරත වුණා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් මේ කණ්ඩායම එක්ක දේශපාලන එකඟතාවයකට එහෙම ලෙහෙසි පහසු නැහැ. නමුත් අපි ඒ සංයමයෙන් කාලයක් තිස්සේ සාකච්ඡා කළා. ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පහුගිය කාලෙදි වැඩ කරපු සංවිධාන ගණනාවක් එක්ක එවැනි ආකාරයේ මැදිහත් වීමක් කරගෙන ගියා. ඊට අමතරව ජාතික විද්වත් සංවිධානයත් අපේ රටේ විද්වත් සංවිධාන සහ වෙනත් විද්වතුන් කණ්ඩායම් සමග ඒ ගනුදෙනුව කරගෙන ගිහිල්ලා අවසානයේ පසුගිය මැයි මාසෙ විතර තමයි මේ තීරණාත්මක සාකච්ඡාවට එළඹියේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව. ඒකත්
යම් කාලයක් ඇදෙමින් තිබුණා. පක්ෂයේ පැත්තේ කියන්නේ එතන ආපු මූලික එකඟතාවය තමයි ඒ දේශපාලන කණ්ඩායම් ඔවුන් නිකන් නිකන් අර මැතිවරණයකදී ඔහේ එකතු වෙන කණ්ඩායම් නොවේ. ඔවුන්ගේ ආපු එකඟතාවය තමයි ජනතා විමුක්ති පෙරමුණේ කෙනෙක් තමයි ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඒ අනුව ඉතින් ඒ සියලු දෙනාගෙත් ඉතින් ආරම්භයේ පටන්ම තිබුණාද ඒ අදහස? නෑ, ඒක සාමාන්‍ය මැයි මාසයේ අග විතර වගේ තමයි ආවේ කවුද අපේක්ෂකයා කියන එක පිළිබඳව. මොකද අපිට එතරම් චාප මේ ජාතික ජනබලවේගය ගොඩනගන්නේ ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන නොවේ. අපිට යම් ප්‍රමාදයක් සිද්ධ වුණා පාසුකිරිද ප්‍රහාරයත් එක්ක. එහෙම නැත්නම් මීට කලින් තමයි ජාතික ජනබලවේගය එළියට එන්නේ. අපේ බලාපොරොත්තුව තිබුණේ ජාතික ජනබලවේගය හැටියට සමාජයට දැනෙන යම් දේශපාලන මැදිහත්වීමක් බිම් මට්ටමේ සිට කරන්න මාස 4-5ක් තිස්සේ එවැනි යාන්ත්‍රණයක් තුලින් තමයි අපි මැතිවරණයකට මුහුණ දෙන්න ඕනේ කියලා අපේ මූලික අදහස තිබුණේ. නමුත් පාසුකු ප්‍රහාරයත් එක්ක අපිට යම් යම් කටයුතු අවලංගු කරන්න සිද්ධ වුණා. ඒ නිසා තමයි අගෝස්තු 18 දක්වාම මේ ජාතික ජනබලවේගයේ ප්‍රකාශයටපත් කිරීම ගියේ. සමහර විට මීට කලින් මේ ඉවෙන්ට් එක කරගන්න පුළුවන්කම තිබ්බනම් ජාතික ජනබලවේගයේ කලින් එළියට එනවා. ජනාධිපතිතුමා අපේක්ෂකයා එන්නේ ජනාධිපතිතුමා කිට්ටු ගල්ලා. නමුත් රටේ තිබුණු දේශපාලනයේ තිබුණු වෙනස්කම් සහ ඔබ කියෝ වගේ සංකීර්ණකම විසින් තමයි අපිට මේ අවස්ථා දෙකම එකට කරන්න සිද්ධ වුණේ. හැබැයි මේක අපේක්ෂකයා පිළිබඳ කාරණේ නම් අඩුතරමේ මාස දෙකක් තුලවත් ඒ කණ්ඩායම ඇතුලේ අපි සාකච්ඡා කරමින් හිටියා. ඒ නිසා ඉදින් කවුරු හරි ඔය අපි එක පක්ෂයේ හෝ ජාතික ජනබලවේගයට සම්බන්ධ කිසිවෙක් කරපු ප්‍රකාශයක් නොවේ. තව කීප දෙනෙක් පිළිබඳව සමාජ මාධ්‍යවල විවිධ අදහස් පත්තර. අර එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රීකංගණ අදහස් පක්ෂයේ වගේ මේ ඔවුනොවුන් කරගන්නා වැඩ වගේ ඔබ එහෙම කරන්නේ නැතුව ඇති නේද? දැන් නේද අපිට අපි අපේ අපේක්ෂකයා පිළිබඳව ඔ අපේ අපේක්ෂකයා පිළිබඳව අපි යම් හැඩරුව කිව්වා. අපේ අපේක්ෂකයා මෙහෙම කෙනෙක් වෙයි කියලා කිව්වා. අපි කිව්වා ඔහු නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට ආපු රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධියක් ගත් උපාධිධාරියෙක් වෙයි කියලා කිව්වා. ඔබත් එහෙම කිව්වා ජනමාධ්‍ය වලට. මම තමයි හිතන්නේ ඉස්සෙල්ලාම කිව්වේ. ඒ වගේ අපි කිව්වා වංචාවට නාස්‍ය දූෂණයට එරෙහිව දිගටම හඬක් නපු කෙනෙක් කිව්වා. අන්තිම දුෂ්කර පැය ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් සටන් කරපු කෙනෙක් කියලා කිව්වා. ඒ වගේ මම තව දෙයක් කිව්වා ඔය ඉල්ලන කාටත් වඩා තරුණ අපේක්ෂකයෙක් කියලා. ඉතින් ඒ වෙනකොට මම හිතන්නේ ඒ මම කියනකොට අපේක්ෂකයා පිළිබඳ අවසන් එකඟතාවයට ඇවිල්ලා තිබුණේ. ඉතින් මේ ඔය විස්තරය කියනකොට සමාජ මාධ්‍යවල මම දැක්ක ඔය කියන්නේ නලින්දගෙන තමයි නලින්දම කියලා එහෙම එකක් ගියා. මම හිතන්නේ කියන්නේ දැන් කවුරුත් පිළිගන්න ආකාරයට මේ මොහොතේදී අපේ මේ කඳ උරේ ඉන්න ශක්තිමත්ම සහ අපට වඩාත් විශ්වාසී තිබෙ හැකි කෙනෙක් තා අපි ඉදිරිපත් කරන්න නිසා මම හිතනවා ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන රොකමාන් සහනායක සහෝදරයා අවුරුදු දැන් 20ක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. විපක්ෂ ප්‍රධාන සංවිධායක හැටියට ලොකු කාර්යභාරයක් කළා. ඒ වගේම ආණ්ඩුකරණය සම්බන්ධයෙන්ුත් යම් අත්දැකීමක් තිබෙනවා අපේ පක්ෂයේ. එහෙම ගොඩක් අය නැහැ. කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම ඉඩම් වාරි මාර්ග පවු සම්පත් කියන දැවැන්ත අමාත්‍යාංශය, කලින් ඇමතිවරු 9ක් කරපු අමාත්‍යාංශය ඔහුව මාස 14ක් කැබිනට් අමාත්‍යවරේ දැරුවා. ඒ වගේම පක්ෂයට සම්බන්ධ වෙච්ච දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මේ සියලු කාරණා වලින් ඔහු පුකලා තිබෙනවා අපේ කඳවුරේ අපේක්ෂකත්වයට වඩාම් සූසහු කියලා. දැන් මේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම එකතුව දිහා බලනකොට, පෙරමුණ දිහා බලනකොට දැන් ඉන්න සමහර අය පුද්ගලයන් සහ කණ්ඩායම් රාජ්‍ය නොවන ආයතන වලට සම්බන්ධයි. දැන් මේ කාරණේ ටික පළල් අර්ථයෙන් මම ඔබෙන් අහන්නේ පුද්ගලික අර්ථයෙන්ම නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අලුත් පරපුර වගේ කණ්ඩායමක් මේ නම් පැත්තකට දාමු අපි. 2015 ජනවාරි 8 ඔවුන් ක්‍රියා කරපු ආකාරය බලනකොට සහ මේ අද දවසේ ඔවුන් අපේක්ෂා කරන දේ දැන් ජනතා විමුක්ති පෙරමුණ ආපු ගමන් මාර්ගයත් එක්ක සංසන්දනය කරනකොට ප්‍රශ්නයක් කෙනෙකුට එන්න පුළුවන් යෝජනාවක් හැටියට. ජනතා විමුක්ති පෙරමුණේ ගමන් මාර්ගය මේ හරහා වෙනස් වෙනවද? දිශානති වෙනස් වෙනවද කියලා. චාපා දැන් ජාතික ජනබලවේගයට දැනට කණ්ඩායම් 31ක් එකතු වෙලා ඉන්නවා. එතන ඉන්න එක කොටසක් තමයි වාමාංශික පක්ෂ නියෝජනය කරන. ඒ 1935 දී ආරම්භ කරපු සමසමාජ පක්ෂයේ ඉඳලා සමසමාජ පක්ෂයෙන් පහුගිය කාලෙදී ඉවත් වෙච්ච කණ්ඩායම්. ඒ වගේම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය වැඩ කළ ඉවත් වෙච්ච කණ්ඩායම් මේක ඇතුලේ ඉන්නවා.
ඔවුන් තමයි එක පැත්තකින් මෙතන ඉන්න වාමාංශික එක්සත් පෙරමුණ හැටියට මෙතන සම්බන්ධ වෙන්නේ. වමේ කේන්ද්‍රය හැටියට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම 1965 අපේ පක්ෂය ආරම්භ කළාට පස්සේදී අපේනොත් විවිධ කණ්ඩායම් ඉවත් වුණා. විශේෂයෙන් 1971 අරගලයෙන් පසු ඉවත් වෙච්ච කණ්ඩායම් වසන් දිසානායක වගේ අය ඔවුන් පසුගිය පස්සේ කාලෙක 71 සහෝදරත්ව සංසදය කියන එකක් නිර්මාණය කරගෙන රට පුරා විවිධාකාර දේශපාලන ක්‍රියාකාරකම් නිරත වෙලා හිටියා. ඊට පස්සේදී මෑතමේ ගත්තොත් මෑතදී ඉවත් වෙච්ච කණ්ඩායම් පව ඔවුන් පක්ෂ හැටියට නොවුනත් බිම් මට්ටමින් දැන් පුජ්ගලන් හැටියට එකතු වෙමින් ඉන්නවා. සා අපේ එක බලාපොරොත්තුවක් තමයි අපේ රටේ විසිරලා තිබෙන වාමාංශික බලවේග එකතු කිරීම. අපිට සංවිචනයකුත් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මීට කලින් අපි එතරම් තදබල උත්සාහයක් ගත්තේ නැහැ. ඒකදී අපේ හැසිරීම අපේ මත දැක්වීමත් සමහර වෙලාවට ඒකට බලපාන්නේ නැති. මොකද අපි එක්තරා කාලයක හිටියා ඉතුරු සියලු වාමාංශික කණ්ඩායම් අපි වට එකතු වෙන්නට ඕන. අපි ඔවුන් සමග එක තලයක නොවේ. ඔවුන් අපි ප්‍රතිපත්තිය පිළි අරගෙන අපේ දර්ශනය පිළි අරගෙන අපේ වැඩපිළි පිළි අරගෙන අපිත් එකතු වෙන්න ඕන කියලා. නමුත් මම හිතනවා ඒක අපි එක පැත්තකින් වම ව්‍යාපාරටත් කරන හානියක් සහ රට පැත්තේ රට ඊට වඩා අනතුරක තිබෙන්නේ. ඒ නිසා අපි අතර තිබෙන පුංචි පුංචි වෙනස්කම් සමහර ප්‍රායෝගික තලයේ තියෙන වෙනස්කම් පිළිබඳ සාකච්ඡා කරමින්ම අපි මේ කණ්ඩායම් සියල්ල එකතු කරන්න උත්සාහ කරන නිසා මෑතදී අපෙන් ඉවත් වෙච්ච කණ්ඩායම් වලට උනත් අපි විවෘත ආරාධනයක් කළා තිබෙනවා. ඕන් එක පුජ්‍යලික මට්ටමින් අපි සාකච්ඡා ආරම්භ කළා තියෙනවා. අපි හිතනවා මේ කණ්ඩායම් පවා මෙතනට එකතු වෙවි කියලා. දැන් අලුත් පරපුර වගේ සංවිධානයක් ඔවුන්ට දීර්ඝ ඉතිහාසයක් නැහැ. 2015 ජනාධිපතිතුමනිත් එක්ක තමයි මේ කණ්ඩායම නිර්මාණය වුනේ. එතන ඒ වෙලාවේදී අතර මේක ඊටාම ලිහිල් සංවිධානයක්. ඒ වෙලාවේදී අපේ රටේ ප්‍රවීණ සහ නවක කලාකරුවන් තමයි වැඩිපුර එක නියෝජනය වුනේ. පස්සේ කාලෙක සමහර අය අලුත් පරපුරෙන් ඉවත් වෙලා වෙනස් සංවිධාන හදාගත්ත, වෙනස් සංවිධානට සම්බන්ධ වුණා. නොතොන්නෝගේ බොහෝ දෙනෙක් උන්ගේ අරමුණේ අතෑරියේ නැහැ. තවත් කණ්ඩායමක් අලුත් පරපුර හැටියටම ඉස්සරහට ආවා. ඉතින් ඔවුන් NGO එක වැඩ කරනවාද නැත්නම් ඔවුන්ගේ වෘත්තීය ස්වභාවය පිළිබඳව අපි සැලකුවේ විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් සහ දූෂණ විරෝධී අරගලයේදී ඔවුන්ගේ දායකත්වයේ භූමිකාව මොකක්ද කියන එක තමයි අපි කල්පනා කරේ. ඉතින් අදත් අලුත් පරපුර හැටියට ඒ කණ්ඩායම පිටික සම්බන්ධ වෙලා ඉන්නවා. ජගත් මනුවර්ණ, සමලි ෆොන්සේකලා වගේ අය තවත් කණ්ඩායමක් අලුත් පරපුර නමින් නැති වුණත් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට පස්සේ පහුගිය ඔක්තෝබර් කුමන්ත්‍රණය වෙලාවේදී එළියට බැහැලා වැඩ කරපු තරුණ කණ්ඩායම් හිටියා. විශේෂයෙන් රවි සිරිවර්ධන වැනි අයත් සමග තරුණ කණ්ඩායම් එකතු වුණා. අලුත් පියාපත් නිර්මාණය කරගත්තේ ඔවුන්. ඉතින් එවැනි කණ්ඩායම් ගොඩක් මේක ඇතුළේ ඉන්නවා. ඒ නිසා කිසිවෙකුට ඔය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණටවත් දැන් ඔබට පේනවා ඇති මෙතන ඉන්න සංවිධාන කණ්ඩායම් අතරින් රට පුරා විහිදුණු සංවිධාන ජාලයක් තිබෙන අපිට ප්‍රමාණාත්මක වැඩි අපි එහෙමයි කියලා අපි ඒ මේසේදී කිසිදු ආකාරයක ආධිපත්‍යයක් බලහත්කාරයක් බලපෑමක් කරන්නට කිසි විටක උත්සාහ කරන්නේ නැහැ. ඒ සියලු සංවිධානවලට එක සමාන වේදිකාවක් තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. 18 අගෝස්තු 18 වේදිකාවේ වුණත් ජනතා විමුක්ති පෙරමුණ ඒකේ වැඩි ප්‍රමාණයක් සංවිධාන කටයුතු කළාට ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ, දේශපාලන මණ්ඩල සභිකයෝ, එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම ගිහිල්ලා ස්ටේජ් එක ඇතුළේ උඩ වාඩිලා හිටියේ නැහැ. අපේ පක්ෂෙන් පක්ෂ ප්‍රධාන ලේකම් ටිනිසිල සහෝදරයා, දේශපාලන මණ්ඩල සභික ලාල්කාන් සහෝදරයා තමයි හිටියේ. ඒ වගේම සමහර මෙතන මූර්ති සමිති තිබෙනවා. සමහර උත් සමිති අපිත් එක්ක සම්බන්ධ ඒවා සහ අපෙන් පිට උත් සමිති ගන්නාවක් තිබෙනවා. සමහර ප්‍රාදේශීය වැඩ කරන සංවිධාන ගන්නවත් තිබෙනවා. දීවර සාගිතාය වගේ, කලාපේ අපි වගේ, ඩාබිදු සාමූහිකය වගේ. ඉතින් ඔවුන්ට රට පුරා ව්‍යාප්ත වුණු ජාලයක් නොතිබුණත් හැබැයි ඔවුන් නියෝජනය කරන ජන කණ්ඩායම් ඇතුළේ විශ්වාසයක් දිනාගෙන තිබෙනවා. ඉතින් මේක දුෂ්කර කාර්යයක්. ඒ කියන්නේ ලේසි වැඩේ තමයි ශාපා රටේ තිබෙන ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙන එක. ඒක හරි ලේසි. ඒක තිබෙන්නේ මේ ප්‍රතිපත්තිමය කාරණයක් නෙවෙයි. ඇමතිකම් කීයද, වරප්‍රසාද මොනවද, අර්කම එක ලබා ගන්නේ කොහොමද කියන එක. හැබැයි මේක අමාරු වැඩක්. මේක ජන බලවේගවල එකතුවක්. ඉතින් අපි මේක හිමින් ගොඩනගාගෙන යනවා. මැතිවරණේ පමණක් නොවේ මේකේ අරමුණ. ජනාධිපතිතුමා අපේක්ෂක ඉදිරිපත් කරනවා. හැබැයි
මේ රටේ මේ ජනතාවගේ බලයක් නිර්මාණය කර ගන්න නම් ජනතාවත් වෙනස් කරගෙන තමයි යන්නට ඕන. ඔබ ඔබේ කතාවේදී කියුණා අර ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පිනහිටන සහ දූෂණ වංචාවලට විරුද්ධව පිනහිටන වගේ කතාවක් කියුණේ වචන දෙක. දැන් 2015 ජනවාරි අට රෙජීම් චේන්ජ් කියලා මම යෝජනා කරන මොකක් හරි දේශපාලන පෙරලියත් එක්ක වැඩ කරපු හුඟක් කණ්ඩායම් පසු කාලෙක අනාවරණය වුණා උපක්‍රමශීලීව විවිධ රාජ්‍ය රාජ්‍ය නොවන සහ වෙනත් සංවිධානවලින් මුදල් දීලා තියෙන විශාල වශයෙන් ඒ ගෙවපු ගණන් පවා චෙක්පත් පවා ජනමාධ්‍ය වල දැන් වාර්තා වුණා. ඒක ඔබ කොහොමද දකින්නේ? දැන් අපිට පේනවා දැන් පුරවැසියෝ නැගිටලා නැත්තම් මිනිස්සු ඇත්තටම නැගිටලා වැඩ කරනවා වගේ පෙනුනාට ඒවා වෙන අර බලල්ලත් වලින් මෙහෙවන තත්ත්වයක් තිබෙනවා. ඔක්කොම නෙමෙයි ප්‍රධාන චරිත සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒ ප්‍රශ්නෙටම අදාළව මම ඔබෙන් අහනවා දැන් රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත් වීම ඔබ සහ ජවිපේ කියවගන්නේ කොහොමද මේ රටේ? රාජ්‍ය නොවන NGOs NGO හෝ INGO ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හෝ ලංකාවේ සම්බන්ධයෙන් ඔව්. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය සකස් වෙන සියලු රාජ්‍ය නොවන සංවිධාන එපා. එහෙම නැත්නම් සියලු ජාත්‍යන්තර සංවිධාන එපා කියන තැනින් නොයි. සමහර කෙනෙක් මම හිතන්නේ ඔය ප්‍රශ්නය විශේෂයෙන් 2005-06 කාලේ නෝවේ මැදිහත් වීම ලංකාවට සහ ඒ කාලෙදී ආපු NGOත් එක්ක ආව යම් මතයක් මේ සියලු NGO බෙදුම්වාදීන් උදව් කරනවා කියලා. හැබැයි ඒ වෙලාවෙත් අය බොහොම පැහැදිලිව කිව්වා. මොකද අපේ රටේ ඉතිහාසය 1960-70 දශකෙත් සමහර රාජ්‍ය නොවන සංවිධාන තිබිලා තියෙනවා සත් අරමුණෙන් වැඩ කරන. අපේ රටේ පාසල් දරුවන්ගේ පෝෂණ ප්‍රශ්නය වෙනුවෙන් මැදිහත් වෙච්ච NGO තිබිලා තියෙනවා. මට මතකයි එක වෙලාවක සෝමන් ශමරසිංහ සහෝදරයා ප්‍රසිද්ධ වේදිකාවේ කියනවා මේ මේ ඒ කාලේ ඔක NGO එක නමක් කියලා. ඒකෙන් තමයි අපිට පාසලට කිරිවීදුර දුන්නේ කියලා. එවැනි සංවිධානක් තිබෙනවා. හැබැයි මේ NGO කියන එකේ අරමුණ මොකක්ද කියන එක අනුව තමයි අපි ඒවා වර්ගීකරණය කරගන්නේ. සමහර ඒවා තිබෙනවා අවංකර්මණයෙන් වැඩ කරන සමහර. හැබැයි අපි දන්නවා ඇමරිකාවෙන් සහ සමහර යුරෝපීය රටවලින් සහ සමහර ජාත්‍යන්තර සංවිධානවලින් මෙහෙවන ඒවයින් මුදල් ලබා ගන්නා ඉන්නවා. ඉතින් අපි ඒක අපි හිතනවා අපේ දේශපාලන පරිචය අපේ දේශපාලන කියවීම ප්‍රමාණවත් වේවි එවැනි අය අඳුනා ගන්නට. මොකද අපි දේශපාලනට අලුතෙන් ආපු අය නෙමෙයි. අපි දන්නවා ඔවුන් හැරෙනකොට මොකක්ද කරන්න යන්නේ කියලා. ඒ කිසිදු කෙනෙකුට පුද්ගලයෙකුට හෝ සංවිධානයකට මේ අපි මැදිහත් වෙලා ඉන්න අරමුණ ස්පොයිල් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒක ඒක අශුද්ධ කරන්නට අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අපි ගන්නවා. ඒ වගේම ගැන ආයෙත් කතා කරමු කෙටි විරාමයක්. ඉරිදා රාත්‍රිය ඉන්සයිට් අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ වෛද්‍ය නලින්ද ජයතිස්ස. සාකච්ඡාව නැවත අපි නවතුමු තැනට ගෙනිච්චාම දැන් මේ මොහොතේ රටේ රට තුල පවතින තත්ත්වය ඉතාම සංකීර්ණ තත්ත්වයක් හොයාගන්න බෑ කවුරු මොනවද කරන්නේ මොකද ඊළඟට වෙන්නේ කියලා. දැන් මේ මැද්දේ මේ දිනවල පවා ඇමරිකානු මැදිහත්වීම් බරපතල විදිහටම තිබෙනවා. ඔබ දන්නවා දැන් මේ වෙනකොට කැබිනට් පත්‍රිකා කීපයකට උපක්‍රමශීලීව අත්සන් ඒ උපක්‍රමශීලීව කියන්නේ මගේ වචනයක් එහෙම උත්සාහ ගනිමින් තිබෙනවා. කොහොම හරි උන් අර මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය බලහත්කාරයෙන් මුදල් දාලා අපිට ගන්න කියලාම තමයි කියන්නේ. දැන් ඒක ගැන සෑහෙන වැඩ කොටසක් කරනවා. මේ අවස්සේ ඒ පිළිබඳ ඔබේ කණ්ඩායමේ උනන්දුව කොයි වගේ මට්ටමකද තියෙන්නේ? ඕන දෙයක් වෙන්න පුළුවන් ජනාධිපතිවරණ සීමාව තුළ. මේ රටේ ජනතාවට එක පැත්තකින් ජනාධිපතිවරණය පිළිබඳව කතිකාවක් ඉස්සරහට ගෙනල්ලා සහ මේ පක්ෂවල තිබෙන අභ්‍යන්තර අර්බුද පිළිබඳව යම් ඕපාදූප ප්‍රමාණයක් හලලා දැන් සම්පූර්ණ අවධානය යොමු කරලා තිබෙන්නේ එවැනි මතුපිට තලයේ කරුණු පිළිබඳව. හැබැයි ඔබ කියනවා ආකාරයටම සමහර කියනකට වඩා වැඩිමනත් විදිහට අපි ඉන්නේ ඉතාම අනතුරුදායක තැනක. ඒක කොයි ශේෂ්ත්‍රයෙන් බැලුවත් ආර්ථික ශේෂ්ත්‍රෙත් එහෙමයි රාජ්‍ය තාන්ත්‍රිකවත් එහෙමයි ඊළඟට සමාජ දේශපාලනයත් එහෙමයි සියලු ශේෂ්ත්‍රවල අපි ඉතාම නරක තැනකට තල්ලු වෙලා තිබෙනවා සහ අපි උගුලකට අහු වෙලා ඉන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මේ සියලු දේවල් අස්සේදී සෝෆා ගිවිසුම පිළිබඳව සාකච්ඡා වේගවත් වෙලා තිබෙනවා. දැන් පාස්කු ප්‍රහාරය ගැන රටේ ජනතාව අවධානය යොමු කරන් ඉඳදී තමයි මැයි 15-16-17 දවස්වල අපේ රටේ විදේශ ඇමතිවරයා තිලක් මාරවණ මහත්මයා ගිහිල්ලා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හම්බ වෙන්නේ. එතකොට ඊට මාසයකට පස්සේදී අපි පාර්ලිමේන්තුවේ අගමැතිවරයන් අහනකොට
මේ සෝෆා ගිවිසුමේ අඩංගු වෙන්න මෙන්න මේ වගේ කරුණු නේද කියලා. කියන්නේ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට සම්බන්ධ ඕන කෙනෙකුට වීසා නැතුව එන්න පුළුවන්ද? ඔවුන්ගේ බඩු භාණ්ඩ චෙක් කරන්න නැතුව අපේ රට ඇතුළු කරන්න පුළුවන්ද? ඔවුන්ට හමුදාවට සම්බන්ධයි යුනිෆෝම් එකෙන් සහ ආයුධ දරාගෙන යන්න පුළුවන්ද? ඒ අය රටේ අපරාධයක් කරොත් රියානතුරක් එමත් මිනිමරුමක් කරොත් ඒක ක්‍රියාත්මක වෙන්නේ අපේ රටේ නීතිය නොවේ ඇමරිකානු නීතියද? මේ ආදී කරුණු ගැන අහනකොට අගමැතිවරයා සුපුරුදු අර වගකීම් විරහිත හාස්‍ය ගෙනල්ලා සෝෆා සහ සෝපා පිළිබඳව පටලවල ඔය එක මගේ ඇරියා. ඔව් කියන්නේ තාම මේකන සාකච්ඡා මට්ටමේ තිබෙන අපි අහන්නේ මෙන්න මේවද සාකච්ඡා කරන්න කියලා. නමුත් ඔහු මගේ ඇරියා. ඒ ලේඛනවල පැහැදිලිව තිබෙනවා කියන එක. පැහැදිලිව තිබෙනවා. ඊළඟට ඔහු ඇක්සා ගිවිසුම බලාත්මක කරා කිසිදු විචාරයකින් වගකීමකින් තොරව පාර්ලිමේන්තුවත් දන්නේ 2017 ඔහු එක දීර්ඝ කරනකොට. ඉතින් මේව පටන් ගන්න 2007 ගෝඨාභය රාජපක්ෂ රොබර්ට් ඔබ්ලේක් මහතුරු කියන අසංකර ඇක්සා ගිවිසුමෙන් ඊට පළවෙනි එක 1995. එතකොට අද පොට්ටුවේ සභාපතිවරයා ඉන්නේ ජී.එල්.පී. රිස් මහත්මයා තමයි විදේශ ඇමතිවරයා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණි කාලේ තමයි ඉස්සලම සෝපා අසං කරන්නේ. එතකොට මේ ඇමරිකා ඇක්සා ජනපදය අපිව යම් උගුලකට හිර කරගෙන ඉන්නවා කියන එක හොඳටම පැහැදිලි. ඒකෙදි අපි සලකන්නට ඕනේ මේ එක පැත්තකින් අපේ රටේ පැලපදියම් වෙච්ච මතයකුත් තිබෙනවා. ඒක නිවැරදි. ඒ තමයි රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ නඩය. ඔහු වටේ සැරිසරන ඔහුගේ කල්ලිය ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක කරන ගනුදෙනුව. ඒකෙදී අපිට පේනවා සමහර දේවල් ඔවුන් රයිට් එහෙම ඒ ඇමරිකානු ගැති ප්‍රතිපත්තියම තමයි ඉස්සර අරගෙන යන්නේ කියලා. ඒ වගේම අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහගෙන් කරගන්න බැරි වැඩේ, ඒ කියන්නේ ඒක කරගන්න ඔහු අසමත් නම් ඒ කටයුත්ත කරන්නට වෙන පුද්ගලයෙක් ඇමරිකා එක්සත් ජනපදය ආදේශ කරන්නේ නැද්ද? මොකද ඇමරිකාව ඉතාම ලෙහෙසියෙන් එවැනි ප්‍රයත්නයක් අතහරියද? මොකද දැන් මේ වෙලාවේදී අපේ කලාපේ මේ ඉන්දියානු සාගරයේ දේශපාලන බල ආධිපත්‍යයේදී ඇමරිකාව චීනයට මුහුණ දෙන්නට ඕනි. චීනය තමන්ගේ අලුත් ආර්ථික දේශපාලන උපාය මාර්ගය ක්‍රමානුකූලව එලාගෙන යනවා. ඉතින් හම්බන්තොට වරාය උන්ට වැදගත් වෙන එක නිසා කොළඹ වරායේ ජැටියක්, කොළඹ වරායේ මුහුද පැත්තට ගොඩබිම් පැත්තට තිබෙන ඉඩම් චීනයට වැදගත් වෙන එක නිසා. ඒතර එහෙම තිබෙද්දී දැන් ඉන්දියාවත් එක්ක එකඟතාවයක ඉන්න ඇමරිකා එක්සත් ජනපදය ලෙහෙසියෙන් මේ උපක්‍රමය අතහරින්නේ නැහැ. එතකොට ඔවුන් ඒක කෙක්කෙන් බැරි නම් කොක්කෙන් හරි කරගන්න තමයි උත්සාහ කරන්නේ. රනිල් වික්‍රමසිංහගෙන් බැරි නම් වෙන අපේක්ෂයෙන් හරි ඒක කරගන්නට ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වෙනවා කියන විශ්වාසයක් අපට තිබෙනවා. අන්න ඒ ක්‍රියාවලිය අපි කොහොමද පරද්දන්නේ? ඒක පරද්දන්න නම් කිසිදු ආකාරයක, ඒ කියන්නේ ඉතිහාසයේ ඇමරිකාවත් එක්ක සම්බන්ධයක් නැති, කිසිදු බැඳීමක් නැති බලවේගයක් තමයි රටේ බලය ගන්නට ඕන. එහෙම නැත්නම් තමන්ගේ අතේ නූල තියාගෙන තමයි ඇමරිකාව රූකඩේ බස්සන්නේ. දැන් මේ ඔබේ කතාව ඉතාම විධිමත්. ඔබ පීවරෙන් පීවරෙම කතාව හරියටම ලිහලා දානවා. ඇයි ජාතික ජන බලවේගයේ ගාලු මෝදොර වේදිකාවේ අගෝස්තු 18 වෙනිදා ඔය කතාවේ අංශු මාත්‍රයක්වත් අනුරු කුමාරගෙන් කියවෙන්නේ නැත්තේ අනුරු දිසානායකගේ. ඔහුගේ කතාවේ විදේශීය මැදිහත් වීම ගැන ඔබ ඔය පෙන්වන අනතුරුදායක තත්වය වචනකින්වත් කියවෙන්නේ නැහැ. ඒ සියල්ලම දැන් ඔබ දන්නවා එදා විනාඩි සාමාන්‍ය අනුරු දිසානායක සහෝදරයා පැයකමාරක් කතා කරන කෙනෙක්. එදා අපි ඉතාම සංක්ෂිප්තව අපේ තිබෙන ප්‍රතිපත්තිය තමයි අපි ඉදිරිපත් කරේ. අපි ගොඩනගන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙවැනි අපි කියන්නේ මේ පෙරමුණ ගැන ඔබ. ඔව්. ඒ කියන්නේ පෙරමුණේ අපේක්ෂාවට මම දැන් මේ ජාතික ජන බලවේගයේ නියෝජනය කරන පාර්ශවකට අපි කතා කරන්නේ. ඒක ජනතා විමුක්ති පෙරමුණේ කතාවක් නොවේ. ජාතික ජන බලවේග අපේක්ෂකයි කතා කළේ. එතකොට අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ දලාදාසක් තමයි ඉදිරිපත් කරේ. අපි එකක්වත් ඉන් ඩීටේල් ගියේ නැහැ. හැබැයි ඒ රාමුවේ දැන් ඔය 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 කොටස අවශ්‍ය නැද්ද? ඒ කියන්නේ ෆ්‍රේම්වර්ක් එකට ඕනමනේ දැන් මේ කිසිම මගේ ළඟේ කතාව තිබෙනවා. එක වචනකින්වත් මේ ජාත්‍යන්තර මැදිහත් වීම, කලාපී මැදිහත් වීම දැන් ඔය ඔබ ඊටාම ක්‍රමානුකූලව විග්‍රහ කරන නිකන් වචන කොම්බුවක්වත් නැහැ. ඒක උපක්‍රමයක්ද? එහෙම නැත්නම් ඒක ගැප් එකක් තියෙනවද? නැවත ප්‍රශ්නේ. හරි මට පැහැදිලි. ජනතා විමුක්ති පෙරමුණ හිතන එක සහ පෙරමුණ අතර ගැප් එකක් තියෙනවද? ප්‍රශ්නේ පැහැදිලි. ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේග අතර ගැප් එකක් තියෙනවද? ඔව්.
ඒ ගැප් එක එන්නේ ඒ කියන්නේ ජාතික ජන බලවේගය කියලා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂා කරන දුර එකවර යන්නට පුළුවන් කණ්ඩායමක් දේශපාලන පෙරමුණක් නොවේ. උදාහරණයක් හැටියට JVP එක සිරිපාදේ උඩමළුවට යන්න බලාපොරොත්තු වෙනවා නම් ජාතික ජන බලවේගයට දැන්ට තියෙන තත්ත්වය තුළ ඒ දුර එකසරේ යන්න බැරි වේ. ඒ කියන්නේ එහෙමනම් අපි ජාතික ජන බලවේග නිර්මාණය කරන්න ඕනේ නෑනේ. අපිට පුළුවන් JVP එකේම යන්න. අපි විශ්වාස කරනවා මේ සියලු ප්‍රශ්නවලට පිළිතුර සමාජවාදය ඇතුලේ තියෙන කියලා. හැබැයි ජාතික ජන බලවේගයට එකතු වෙන සියලු දෙනා සමාජවාදය එලෙස විශ්වාස කරන අය නොවේ. අපට මේ වෙලාවේදී මේ රට වැටෙමින් තිබෙන අනතුරෙන් මේක අනතුර නවත්වාගෙන මේ අනතුරෙන් රට ගලවගෙන යම් තැනකට ගේන්න පුළුවන් විදිහේ ප්‍රතිපත්ති මාලාවක් තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒක ජනාධිපතිවරු ඉලක්ක කරගෙන නේද? එහෙමද? නෑ ජනාධිපතිවරු නෙවෙයි. මොකද අපි මේ ජාතික ජන බලවේගය බිහි කිරීමේදී පදනම් කරගත්තේ මෙන්න මේ ජාතික විද්වත් සංවිධානය National Intellectuals Organization එක ඉදිරිපත් කරපු ගොඩනගමු ශ්‍රී ලංකාව කියන මේ ප්‍රතිපත්ති මාලාව. මේ ප්‍රතිපත්ති මාලාව හැදුවේ වාමාංශික බුද්ධිමතුන් මනෝවේ. මේක ඇතුලේ තිබෙන කරුණ පිළිබඳව මම නොවේ කියලා කිව්වේ. එතන වාමාංශික බුද්ධිමතුන්ත් හිටියා. ඔබ දන්නවා රටේ සාමාන්‍යයෙන් අපේ රටේ වාමාංශික බුද්ධිමතුන්ගේ තාම සැලකිතු හිඟයක් තියෙනවා. ඒක අපි निराකරණය කරගන්න ඕන. අපි තාම ඉක්මනට අතික්‍රමණය කරගන්න ඕන ප්‍රශ්නයක්. හැබැයි මේ අය යම් ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් නොවේ. ඔවුන් වාමාංශික පක්ෂවල සමාජිකයන් නොවේ. හැබැයි ඔවුන්ට ප්‍රගතිශීලී අදහස් තිබෙනවා. ඔවුන් යහපත් සමාජයක් බලාපොරොත්තු වෙනවා. මොකද යහපත් සමාජයක් බලාපොරොත්තු වෙන හැම දෙනාම සමාජවාදීන් හෝ වාමාංශික අය නොවේනේ. ඔවුන්ට රට ගැන හැඟීමක් කැක්කුමක් තිබෙනවා. දූෂණයට එකහෙලා විරුද්ධයි. රට වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්න ඕන කියලා හිතෙනවා. තමන්ට පිටරට ගිහිල්ලා යම් සුඛෝභෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තිබෙන්නේ නැහැ. තවදුරටත් උත්සාහ කර බලමු කියන පුළුවන් විදිහේ ධෛර්යයක් තිබෙනවා. අන්න එවැනි කණ්ඩායමක් මම ඔවුන්ගේ තිබුණ ගති ස්වභාවයන් සරලව කිව්වේ. ඒ අය විසින් සාකච්ඡා කරලා ඉදිරිපත් කරපු මේ ලියවිල්ල. මේක ඇතුලේ මේක සාකච්ඡා කරනකොට අපිට ආපු අපි සලකා බලපු කාරණේ තමයි රයිට්. එතකොට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරපු යම් ප්‍රතිපත්ති ප්‍රමාණයක් තිබෙනවා. පසුගිය කාලය පුරාම ඒවත් එක්ක ප්‍රතිවිරෝධයක් තිබෙනවාද? ප්‍රතිවිරෝධයක් නැහැ. අපි ඉදිරිපත් කරන්න 100ට යන්න පුළුවන් එක මෙතන තිබෙයි. මට ගාන හැටියට කියන්න බෑ. 30ට 40ට ගිමු. එවැනි ආකාරයේ ඒ පාරේ යම් දුරක් යන්න පුළුවන් ප්‍රතිපත්ති මාලාවක්. හැබැයි කතා දෙකේ සන්දර්භ දෙක වෙනස් නැද්ද එතකොට? නැහැ. දැන් මේ ලියවිල්ල ওই ජාත්‍යන්තර මැදිහත්වීම් කලාපීය මැදිහත්වීම් පිළිබඳ අනතුරු සම්බන්ධ ඉඟි තියෙනවද? මේ ප්‍රතිපත්ති මාලාවේදී අපි මේක තිබෙනවා පළවෙනි කාරණේ තමයි කරුණු 7ක් යටතේ තමයි මේ ශ්‍රී ලංකාව ගොඩනගන්න බලාපොරොත්තු වෙන්නේ. එක සබුද්ධික ශ්‍රී ලංකාවක්. ඒ යටතේ අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය, විද්‍යා තාක්ෂණ, පර්යේෂණ ශාස්ත්‍රය අපි කොහොමද රට ඉස්සරහට ගන්න කියන එක යෝජනා කරලා තිබෙනවා. සන්තෘප්තිමත් ශ්‍රී ලංකාවක්. ජනතාවගේ ජීවිත සෞඛ්‍යමත්ව කලාවෙන්, සංස්කෘතියෙන්, ක්‍රීඩාවෙන්, පහසුකම් සහිත නිවාස පද්ධතියකින් ජනතාව සන්තෘප්තිමත් කරන්න කොහොමද? සන්තෘප්තිමත් ශ්‍රී ලංකාවක් අපි ඉදිරිපත් කරන්නේ ඒ මාතෘකාවෙන්. පාරිසරික ප්‍රශ්නය සැලකිලට අරගෙන පවිත්‍ර ශ්‍රී ලංකාව අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම ප්‍රවාහනය, රාජ්‍ය පරිපාලනය, අධිකරණය, පොලිසිය, පොලිස් සේවාව සහ පුරවැසියාගේ වගකීම, මේ ශේෂ්ත්‍රයටදී අපි කාර්යක්ෂම ශ්‍රී ලංකාව ගොඩනගන්න කොහොමද කියලා අපි සාකච්ඡා කරනවා. ඊළඟට නොසැලෙන ශ්‍රී ලංකාව. මේක හරි වැදගත්. අපි මේ නොසැලෙන ශ්‍රී ලංකාව කියලා කියන්නේ අපි කොහොමද ලෝකයේ ඉස්සරහා අභිමානවත්ව නැගී හිටින්නේ. හරිද? ඒකෙදි අපේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවා වගේම විදේශ ප්‍රතිපත්තියේදීත් අපි අභිමානවත්ව නැගී හිටින්නට ඕනේ. ඒ නිසා නොසැලෙන ශ්‍රී ලංකාව ඇතුළේ අපි දාලා තිනවා ආර්ථිකයේ වැවිලි කර්මාන්තයේ, කෘෂිකර්මයේ, පසු සම්පත්, දීවරහ ජල සම්පත් කර්මාන්තය, බලශක්තිය, විදේශ ප්‍රතිපත්තිය, ජාතික ආරක්ෂාව. මේ සියල්ල අපි එකතැනකට ගේන්නේ. අපිට ඕන නැත්තම් මේකේ තිබුණා ආර්ථිකයල වෙනම ගන්න. හැබැයි ආර්ථිකය
රාජ්‍ය විදේශ ප්‍රතිපත්තිය ජාතික ආරක්ෂාව කියන සියල්ල තමයි අපි හිතුවේ නොසැලෙන ශ්‍රී ලංකාවක් හැදීමේදී පදනම් කරගන්න ඕන කියලා. ඊළඟ ආචාර ධාර්මික ශ්‍රී ලංකාවක් කියලා කියන්නේ ආණ්ඩුකරණය ගැන ජාතික සමග ගොඩනගන්නේ කොහොමද? ඊළඟ කාන්තාවන්ගේ, ළමයින්ගේ, තරුණයන්ගේ, වැඩිහිටියන්ගේ, සිරකරුවන්ගේ, ආබාසිත පුද්ගලයන්ගේ, සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ කොහොමද? ජනමාධ්‍ය නිදහස ප්‍රජාන්ත්‍රවාදය ආරක්ෂා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව නීතිගරු ශ්‍රී ලංකාව අපි සාකච්ඡා කරනවා. අල්ලස් දූෂණය, මත්ද්‍රව්‍ය අපරාධ මැඩලින් පිළිබඳව. ඒ නිසා මෙන්න මේක තමයි අපේ ප්‍රතිපත්ති රාමුව. ඒක ඇතුලේ අපේ රටට ඇඟිලි ගහන්න බැරි විදිහේ ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් සහ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්නේ කොහොමද කියන එක සාකච්ඡා වෙලා තියෙනවා. හැබැයි විදේශ ප්‍රතිපත්තිය කියන කතාව ටිකක් ලොකු කතාවක්නේ. මේ මොහොතේ අර ඔබත් කලින් කියපු විදිහට අප සියලු දෙනා එකඟ වෙන විදිහට බරපතල අනතුරක් තිබෙනවානේ. දැන් කියන්නේ කැබිනට් පේපර් එකක් දාලා අත යටින් එක අත්සන් කරලා අවසානයේ ඇණේ ගහන්න හදන්නේ MCC එකේ. ඉතාලම අනතුරුදායක තත්ත්වයක් තිබෙනවානේ. ක්ෂණිකව මේ ජාතික ජන බලවේගයේ මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද? දැන් ඔබේ ওই කියන කතාව හරි 80 දශකයේ යෝජනා කරාන. පවතින තත්ත්වයන් එක්ක අර දසවරු සලස්ම වගේ සලස්මකට උක හරි. මේ මොහොතේ තිබෙන අනතුරුම දායක තත්ත්වයට මුහුණ දෙන්නේ මේ ජාතික ජන බලවේගයේ කොහොමද ලෑස්ති වෙන්නේ? සන්දර්භ ඒකනේ පවතින. පැහැදිලි. ඔව්. දැන් අපිට මෙතනදී සලකන්න වෙන ප්‍රධාන මැදිහත් වීම් තුනක් තිබෙනවා. ඒක එන්නේ පාරවල් දෙකකින්. නමුත් අපිට මේ මැදිහත් වීම මම හිතනවා ඒ රටවල් තුනත් එක සැලකීම වඩා සාධාරණයි කියලා. එකක් චීනයේ මැදිහත් වීම. දෙක ඉන්දියාව. තුන ඇමරිකා එක්සත් ජනපදයේ. දැන් මීට කලින් නම් අපිට ওই සාකච්ඡාවේදී ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉන්දියාව හිටිය කඳවුරු දෙකක. නමුත් දැන් එහෙම නෙවෙයි. ඇමරිකාව පිළිගන්නවා දකුණු ආසියාවට මැදිහත් වීමේදී ඉන්දියාවේ භූමිකාව. නමුත් ඉන්දියාව ඇමරිකාවේ වුමනාව ඉෂ්ට කරන අතරෙම ලංකාව සම්බන්ධයෙන් ඔවුන් මේ කලාපීය බලවතා හැටියට ආර්ථික, න්‍යෂ්ටික සහ යුද බලවතා හැටියට මේ කලාපේ ඔවුන් අපට කරන විශේෂ මැදිහත් වීමකුත් තිබෙනවා. ඒ නිසා මේ රටවල් තුන මෙන්න මේ ආර්ථික බලවතුන් තුන කොහොමද අපේ රටට මැදිහත් වෙන්නේ කියන එක පිළිබඳ අවබෝධකින් තමයි අපි ඉස්සරහට යන්නට වෙන්නේ. මොකද දැන් අපි කවර වර්ගයේ ආණ්ඩුවක් ගොඩනැගුවත්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොඩනැගුවත් ඔවුන් එක පමණ මේ බලවේගයන් එක පමණ තමන්ගේ න්‍යායපත්‍ර අකුලගනි කියලා විශ්වාස කරන්නේ. නමුත් අපි හිතනවා චීනයත් එක කරන ගනුදෙනුව මේකෙදි අනිත් රටවලට වඩා විශේෂයි. චීනය අපට රට ගොඩනැගීමේදී අපේ ළඟ මිතුරෙක් කරගන්න පුළුවන්. චීනය මෙහෙම තමයි හැසිරෙන්නේ. දූෂිත ආණ්ඩුත් එක්ක චීනය හැසිරෙන දූෂිත ආකාරයට. දැන් ඔබ ඇහුවා වගේම අර ඔබ කිව්වේ සමහර 2015 දී ජනාධිපතිවරණයේ සමහර මේ කණ්ඩායම් වලට NGO සල්ලි දීලා තිබුණාය කියලා. ඒ වගේම අපි දැක්කා ඒක ප්‍රසිද්ධ එළිතරව වුණා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඡන්ද ව්‍යාපාර ඩොලර් මිලියන 7.6ක් චීන කම්පැනියක් දුන්නාය කියන එක. ඌ ඒක ප්‍රතික්ෂේප කළෙත් නැහැ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන කලින් අපේ රටේ FCID එක හොයාගෙන තිබුණා. ඒ වගේම පුෂ්පා රාජපක්ෂ පදනමට ඔය හාබ කෝපරේෂන් එක රුපියල් මිලියන 196ක් ගෙවල් හදන දුන්නාය කියන එකත් වාර්තා වෙලා තිබුණා. එවැනි කණ්ඩායම් එක්ක චීන වැඩ කරන්නේ එහෙම තමයි. දැන් අප්‍රිකාවට ගිහිල්ලා බැලුවොත් අප්‍රිකාවේ ඉන්න අන්ත දූෂිත ආණ්ඩුත් එක්ක කොමිස් වලින් කප්පන් වලින් චීන කම්පැනි වැඩ කරනවා. හැබැයි අපිට විශ්වාසයක් තිබෙනවා චීන කොමියුනිස්ට් පක්ෂය විසින් මෙහෙවන චීන රාජ්‍ය යාන්ත්‍රණය අපට සුහද ගනුදෙනුවකට යොදා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ රටක් එක ගනුදෙනු කිරීමේදී අපේ රට පමණක් වාසි වෙන ඔවුන්ට අවාසි වෙන දෙයකට ඔවුන් යන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් නම් අඩු තරමේ මේ අපේ භූමිය, මොකද මේ භූමිය චාපා ඔබත් මමත් පිළිගන්න විදිහට මේ භූමියේ වටිනාකම පාලකයෝ දන්නේ. හෙට බෝඩ් එකක් දැම්මොත් මේ රට විකුණනවා කියලා මුළු භූමිය පිටින්ම ඔය ලෝකේ බලවත් පාලකයෝ ඕන ගණක් විඳන් කළ මේක ගන්න. එතරම් වැදගත් මේ භූමියේ පිහිටීම. මොකද ආක්ටික් වලින් පටන් ගත්තට පස්සේ උත්තර ධ්‍රැවයෙන් පටන් ගත්තාම, රුසියාවෙන් පටන් ගත්තාම, ආයේ පල්ලෙහාට ගියාට පස්සේ ඇන්ටාක්ටිකාව දක්වාම වෙන ගොඩබිමකුත් නැහැ. ඒ නිසා මේ භූමියේ බලය තියාගන්න පුළුවන් නම් මේ මුළු කලාපයේම යුද ආධිපත්‍ය පතුරවන්න පුළුවන්. නාවික බලය හසුරවන්න පුළුවන් මෙතන ඉඳලා. අපේ රට වෙන බලවතෙකුට හසුරවන්න බැරි තැනකට අපි අඩු තරමේ 70 ගණන් වල හිටපු
නොබැඳි විදේශ ප්‍රතිපත්තියවත් ඉන්නවා කියලා ලෝකෙට පෙන්වන්න පුළුවන් නම් මේ බොහෝ දේවල් වලට අපිට මුහුණ දෙන්න පුළුවන්. එතකොට අපිට චීනය අපේ හිතවත් එක් කරගන්නට පුළුවන්. චීනයේ සැලසුම් සහගත ආර්ථිකය අපට උදව් කරගන්න පුළුවන්. එවැනි ආකාරයකට තමයි අපි මේ ඉන්දියාව සහ ඇමරිකාවත් එක්ක බේරගන්න ඕනේ ප්‍රශ්නේ. මොකද දන්නවද? ඉන්දියාව අපිට මේ කරුමේකට තියෙන දැන් අපිට මෙතනින් දුරස් වල යන්න බෑනේ, ඉන්න වෙනවනේ මෙතන. ඉන්දියාව කිසිම වෙලාවක අපිට තනි නැගිනි හිට දෙන්නේ නැහැ. ආ ඇමරිකා එක්සත් ජනපදය මේ භූමියට තිබෙන ලොල්කම අතහරින්නේ නැහැ. අපි සමත් වෙන්නට ඕන ඕන්ට ඇගිලි ගන්න බැරි විදිහේ ශක්තිමත් ස්ථාවරයක් ගොඩනගා ගන්නට. අපි බලමු ජාතික ජන බලවේගය කොහොමද අනාගතයේදී වැඩ කරන්නේ, ඔබත් මැදිහත් වීම කොහොමද කියලා බලමු. මට බහිතින ඔබ අර කියපු අර භූමි වටිනාකම කියලා කියපු කතාවත් එක්ක ඔක්කොම එකතුලා මේ කට්ටි කරලා විකුරන්න ලෑස්ති වෙද කියලාත් බය හිතෙනවා. අවසාන යෝජනාව මම කැමති ඔබ වෛද්‍ය වෘත්තියත් කරන ගමන් මේ වැඩේ කරනවාට අර පටන් ගන්නකොට මම මේ කතාව කිව්වේ ඒකයි. මම හිතා ඔබ වෛද්‍යවරයෙක් විදිහට දකින්න කැමති. ඊළඟ සතියේත් මේ වෙලාවටම මුණ ගැහෙනවා. ඔබට ඔබ පැමිණීම ගෞරවයක්. ඔබට ස්තුතියි. අවදීන් ඉන්න ජනාධිපතිවරණේ විතරක් නෙවෙයි දේශපාලනේ කියන්නේ බොහෝ දේවල් පොළවේ සිද්ධ වෙනවා. ඒව ගැන ඊටාම සීරුවට කල්පනාවෙන් ඉන්නවා.